තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වෙනි ආසියානු මලල ක්‍රීඩා උළෙලේ පළමු රම් පදක්කම දිනා ගන්නට ශ්‍රී ලංකාවේ ධාවන සූරි නදීෂා රාමනායක සමත් වුණා. ඒ මීටර් 400 කාන්තායි සව්වෙන්. තත්පර 52.61 කාලයකින් තරඟය නිමා කළ නදීෂාට තමන්ගේ පුද්ගලික හොඳම කාලය වාර්තා කරන්නත් හැකි වුණා. නදීෂා දිනාගත් මේ රම් පදක්කමේ විශේෂත්වය වන්නේ එය ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ ශ්‍රී ලංකාව වසර 6කට පසුව දිනාගත් පළමු රම් පදක්කම වීමයි. මින් පෙර 2017 දී ඉන්දියාවේ පැවැත්වුණු තරඟාවලියේ මීටර් 800 ඉසව්වේ රම් පදක්කම දිනා ගන්න නිමාලි ලියනාරච්චි සමත්කම් දැක්වුවා. ඒ වගේම ඊයේ කාන්තා මීටර් 1500 ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේ මෙවර ආසියානු මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රථම පදක්කම හිමිකම දෙමින්. ඒ වගේම හෙල්ල විසිකිරීමේ කාන්තා තරඟයට සහභාගී වූ දිල්හානි ලේකම්ගේ එම තරඟයේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ පදක්කම් සංචිතය තව තව වර්ධනය කරමින්. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් යුතු සංචිතයක් නම් කරනු ලැබුවා. එම සංචිතයේ අධ්‍යක්ෂින් බහුලම ක්‍රීඩිකාව වෙන ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 සහ 1500 ඉසව් නියෝජනය කරනවා. එසේම පසුගියදා ආසියානු යවුන් මලල ක්‍රීඩා තරඟාවලියේ විශිෂ්ට දශකම්පෑ තරුෂි කරුණාරත්න මීටර් 800, මීටර් 400 සහය දිවීම සහ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරඟය නියෝජනය කරන්නට නියමිත වෙනවා. ඒ වගේම නදීෂා රාමනායක මීටර් 400, මීටර් 400 සහය දිවීම සහ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව් නියෝජනය කරනවා. අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරන අතර පසිඳු කොඩිකාර පබසර නිකු කාලිංග කුමාරගේ මීටර් 400 සහය දිවීම සහ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව් නියෝජනය කරන්නට නියමිතයි. පිටියේ මෙවැනිම නැවුම් සහ වැදගත් තොරතුරු දැනගන්න ස්පෝර්ට්ස් විත් හිමාශි channel එක subscribe කරලා තියාගන්න.